දමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්ම සවනකාලු අයං බදන්තා දම්මසවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයං බදංතා නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්දස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥානාලිකාව තුළින් ලෝකය පුරහා විසරුවා හරින ධර්මදේශනා අතරින් තවත් එෙක් ධර්ම දේශනයක් ධර්මදාානමය පින්කමක් හැටියට සිද්ධ කරන්නට පින්බර දායකත්වය. මෙල්බන්හි පදිංචි අනෝමා දහනායක දියනිය ඇතුළු පවුලේ සෑමදිනා විසින් දායකත්වය දර්න තිබෙනවා. එල ගාරමුණු අද දිනට ජන්ම දිනයේදී ඇති ලීලා දහනායක තම මෑනියන්ට නිදුක් නිරෝගි සුවපත් භාවයක් කායික මානසික සැනසීමත් සසර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය. ධර්ම අවබෝධයහා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මීට වසරදා හතරක්කට පෙර අපපාතරින් සමුගත් දයනන්ද සේපාල දහනායක ආදරනිය පියාණන්ට මෙම ධර්මදානයෙන් ජනිතවන්නෝ පින් අනුමෝදන් වෙත්වා. ්‍රාණසිංහ බණ්ඩාර මහතාගේ දෙමෝපියන්න තුළු අප නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් හටද මෙම පින් අනුමෝදන් වෙත්වා. පහ සසරගමන කෙටිකරගැනීමට ධර්මාණු සාසනා කරන දේශජාණන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භහවය ලැබී චිරචීවනයන් සැලසේවා මෙම ගෞතම සම්බුද්ධ සාාසනය තුළ දීම නිවන්නා අවබෝධ කරගැනීමට මැනවින් ධර්මය දේශනා කළ නොබෝධ පපවත්තී වදාළ පූජ්ජමී මුරේදම්ම ස්වාමීින් වහන්සේට නිවංසු එලැබේවා. අප පෞල්ලොල සියවල්ම සහෝදර සහෝදරයන් ඇතුළ සියලු ලක්වාසී ජනතාව. වර්තමානයේ මුහුණ දෙන්නා ූ ගැටලු සහගත තත්ත්ය විෂඳී කායික මානසික සතුට සැනසුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවාඒ ප්‍රාර්ථනාවන් ඇතුව ධර්ම දේශනාමය පින්කම හැටියට දේශනාව සඳහා මාතෘකාවක් ලන්න හැ මේ ජීවිතයේදීම නිවන සඳහඋපකාරවන දහම්කරුණු කීපයක් පහදා දෙන්න වර්තමාන ජීවිතය තුළ නිවන්න අවබෝධ කරගන්නට. අපි යම්කිසි දවසක මේ සසර ගමනේ තවත් බවයක් උරුම කරගත්තත් එවරුම කරගත්ත භවේ යම් දිනක මේ ධර්මය අවබෝධ වේවිද ඒ දිනය අවස්ථාව එදාට මොහොත වර්තමානේ ත්‍රමේ ඒ ජීවිතයේ දී ඇකනේ ගවභාවය හෝ ඒ ළඟ භවය හෝ එම එත්ත වර්තමාන භවය අතීත භවය අපිට එක ඉඩකඩ ලැබුණේ නැහ එසදා අපේ මනස් සුද්දුස්වාකාරයෙන් පැවතුනේ නේ ධර්මාව වබෝධය පිණිස ධර්මය තේරුම් ගැනීම පිණිස මානසික මට්ටම අපට දියුණු වෙලා තිබෙනහැ එනිසා අතීත භභවයන් මගේ හැරුණා පෙරභාාවය මගේ හැරුණා තිදැන් වර්තමාන භාාවය ගාවට අනනාගෙත භවය වර්තමාන භවය තුළපි හැකිදාක් දුරට උත්සාහ ගත්තොත් බැරිවෙන එකක් නැහැ පුළුවන් මකද බුදුරජාණන් වහන්සේ ඒවගේම මේ ධර්මය අවබෝධ කල්ලා යම්කිසි කෙනෙක් නිවනින් නිියවනනං ඒ සෑම කෙනෙක්ම ඒ ජීවිතය තුළදී එක තවත් භවයකට ඉතිරි කරගන්නේ නැතුව එවි ජීවිතය තුළ ධර්මය අවබෝධ කළා ඒක බුදුරජාණන් වහන්සේ මොුණගෙහි චවස්ථාව මනෙමි දපි දන්නවා අපේ රටේ තියන වෙදාාතිස්වභාාවයන්න අනුව දමිහිදු මහරහතන් වහන්සේ ද පොසොන් මාහන්සේ මේ රජරට ටිතා වැදගත් මොකද ජරට විතරන්න මේ ලංකාවටම වැදගත් පොහය පොසන් පොහොය මහිදු හාාරහතන් වහන්සේ අනු මහිදු හිමියන් හැටියට අපි හඳුන්වන්නේො එමිහිදු මහිමයන්ගේ පැමිණීමත් එක්ක නැවත ධර්මය ස්ථාපිත වුණා අප ශ්‍රී ලංකාදීපි එයින් පස්සේරහතන් වහන්සේල දොළොස් දහක් මේ පුුණ බහම වැඩහිතල තිවා තම් මේ ධර්ම දේශනාව විසිද්ධ කරන මේ පටිගත කරන පටිගත කරන්නෙත්මහින්තලේ ඉඳගෙන ඉතාමත් පපුුණ්‍ය බුහුමියයක් රාතන් වහන්සල වැඩහිට පුප්පින් බිමක් මේක මෙ තැන දුන්නානේ ටැම්පිට විහාරේ කියල රාතන් වහන්සල වැඩහිට බෝටනන් ත ප්‍රමාණ සාධක තියනව මෙ පකුණු තියවා ටැම්පිට විහාරය තියෙනවා එක නටබුුණ තියෙනවා පැරණි දාගැබ් තියෙනවා මහරහතන් වහන්සේල වැඩහිටපු කුටි තියෙනවා එවැ ගල්පාදාම් යත්තිවාරම් තියෙනවා විවිධාකාරයේ සලකුණු මැටිභාජන එවැ කැබිලි එවගේම එකකාලි පරිහරණය කරපු කාසිී අනන්ත ප්‍රමාණ තිවල් මහිතියවා තවපි දකලත් තියෙන ලැබිලත් තියෙනවා සුද්ධ පවිත්‍ර කරනවස්ථාව තරම පින්බිමේ දොළොස්දාසක් මහරහතන් වහන්සේ වැඩහිට බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාල නෙමේ. තොට අනුබුදුමහි තම හිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දොර ධර්මය ස්ථාපිතකරට පස්සේ බිහිවෙච්චයි එ ධර්මය අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේගේම බනහල නෙමි තථගතයන් වහන්සේගේ ධර්මය නිවැරදදිව අනුගමනය කරලා. ඒ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ධර්මානු ධර්ම පිළිවෙති පිහිට ලහිටිය නිසා තමයි ධර්මය අවබෝධ කනය. අපපිත් කවද හරි එ එකයි තතාගතයන් වහන්සේ පැහැදිලිම දේශනා කළේ මහනෙනි. මම ගැන හොයන්නේ පා ධර්මය ගැන හොයන්ට. මලින් පුදනාය මා පුදන්නේ කිවා. පිළිවෙතෙන් පුදනාය මා පුදනා කිව. එකන මටකරන පච්චාව මලින් කරන එකනෙමි. යම් ද්‍රවවයකෙන් කරන එකනෙමි. පිළිවෙති යම් කිසි කෙක් පිළිවෙතේ පිහිටල ඉන්නවාන. නිවැරදි පිළිවෙතේ පිහිටල ඉන්නවාන එයාල මටකරන පහාරයි හළුම සත්කාරයයි ඉලුම හළම පූචාවයි එතමයි තතාගතයන් වහන්සට කරන්න තියන ඉහලම පරිත්‍යාග එතමයි තමතමන් ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ඒක තියන්නේ අරස්ටාංගික මාර්ග්‍යානු ගමනය කරන ක්‍රමය නිවර දික්‍රමය අරය ස්ටාංගික මාර්ග්‍යානු ගමනය කරන ඒ තුළ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන කරුණුතුන තියන්න ඒ පියවරතුන නිවැරදි ආකාරයෙන් අනුගමනය කොළොත් හොනම කෙනකොට ත මේ ජීවිත්‍යය බාධාවක් වෙන්නේ මකදකට හොඳම සාධකය තමයි දම් මෙච්චර වෙලා මං කරුණු ඉදිරිපාත් කළේ දො දසක් මහරහතන් වහන්සේල වැඩහිට පු භාාවට මේ අනත ප්‍රමාණ සාධකති තරපිදන්න සිතුල් පහුවේර දොස් දසක් මහරහතන් වහන්සේ වැඩහිටිය කියන කාරණ. එන අප රටේ තියෙන ඒ පෞරානිික නටබුන් පෞරාණික අයිතිහාශික සිද්ධස්ථාන ඒවට සාක්ෂි දරණවා තර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල සෑහෙන කාලිකට පස්සේ තමයි මෙදහම පිරට ස්ථාපිත වනේ එනඒ දහම අවබෝධ කර ගත්තා එනම් වර්තමාන පහවේ ගැටලුවක් වෙන්නේ අපේ මේ ජීවිතය අපි කියන්නේ කොටමක් පුළුවන් කියනෙක් උත්සාහ කරන කෙනෙකුට පුළුවන් වෑයම් කරන්න කෙනෙකුට මහන්සි ගන්න කෙනකුට වෙරවැඩන කෙනෙකුට පුළුවන් අනිත්තායට බේ එක තතාගතයන් වහන්සේ දේශනා කළ සම්මවායාම කියෙනෙකක් ආර්යෂ්ටාංගික මාර්ගයට ඇතුල් කර නිවැරදි උත්සාහය නිවැරදි වෑයම කෝනි තින් නිවනට අවර්්‍ය කරන්න කරුණු කීපයක් පිළි බඳව දේශනා කරන්න මම ගන්නවා සූත්තරයක් කෂංයත්තනිකාය චන්නවක්ගේ හත්තනි සූත්තරය ඒජා සූතරය කියලා සූතරයක් තිනවා ඒජා සූතරය සූතරය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්තරයක් තතාගතයන් වහස දේශනා කරනවා මහ මෙ තන්හාාව ලෙඩක් තන්හාාව ගෙඩියක් තන්හාාව පපුුවට වැදුනු උලක් යමෙක් මහන යම් කෙනෙක් මේ ලෙඩට අකමැතිනම් යමෙක් ශරීරයේ ගෙඩියක් හැදෙනවට අක මැතිනම් ගෙඩියක්කෝ ගෙඩි කීපයයක් ව ුසරීරය පුරාමත් ගෙඩිය අවස්ථාතියින අපිදන්න ඒකට අක්ක මැතිනම් පපුුවට උලකින් අනිනොවට උලක් කැමිනිලා තියෙන්නවනම් පපි එක මොනතරන්න ලොකු වේදනාවත් ඒකට අක්ක මැතිනං මහනෙන මේ ඇස ආත්ම වස්සයෙන් හැඟීමක් ඇතිකරගන්නඩ එපා ඇස ආත්ම වසයෙන් හැඟීමක් ඇතිකරගන්නඩ එපා ඇස මම කියන හැගීමක් ඇතිකර ග්ඩත් එපා ඇස මගේ කියන හැගීමක් ඇතිකර ගණ්ඩත්ත එපා මානනි රූප ආත්මි රූපය ම කිය හැඟීමක් ඇති කරගන්නෙ එපා රූප මගේ කියල හැගීමක් ඇතිකර ගණ්ඩ එපා ඒගේ මේ දෙකන්න නිසා උපදින සිත මම කියලා හැඟීමක් ඇති කරග්ඩෙපා මගේ කියලා හැගීමක් ඇති කරග්ඩපා මට මගේ ආත්මය කියෙන් හැඟීමක් ඇතිකරගඩත් තෙපා එ චක්කු විඤ්ඥානය ඒ තුංකරුණ එකතු ස්පර්ෂයයි මහනන මේ චක්කු සම්පස්ය ආත් මේ කියල හැගීමක් ඇතිකරගණ්ඩබා මම කියල හැඟීමක් ඇති කර ග්ඩත් එපා මගේ කිය හැගීමක් ඇතිකර ගණ්ඩත් එබා ඉස්පර්ෂය නිසා ඇතිවන වේදනාව එක ආත්ම වසයෙන් හැඟීමක් ඇතිකර ගඩත් එබා එක මම කිය හැගීමක් ඇතිකර ගණ්ඩත්ත එබා ඒ මගේ කියල් හැඟීමක් ඇතිකර ගන්නත් එබා එහෙම ඇතිකර ගත්තොත් මහ එතන තෘෂ්නාව හටගන්නවා එතන තෘෂ්නාව ආරම්භ වෙනවා එ පටන්ගන්න තෘෂ්නාව සසර දුකට හේතුවෙනවා සංසාර දුකට හේතු වෙනවා ඒ නිසා මහනෙන තන්නාව ලෙඩක් හැටියට දගින්ට. ඇතුට අපි දන්න අපි මෙලෝකෙ කිසි කෙනෙක් ලෙඩ හැදෙනවට කැමතිනය ලෙඩකට කැමතිනය. හැබැ තන්නාවට කැමතිනය. තෘෂ්ණාව තියෙනවානේ. එති මේ තෘෂ්නාව තියන හින්දන්නේ ලෙඩ හැදන්නේ. තෘෂ්ණාව සාමුලි නවසන් කොළොත් යම් කිසි කෙනෙක් එකසි අටආකාරයකට බෙදල තතාගතයන් වහන්සේ දේශනා කළ එන තන්නාව තියන නිසානේද ලෙඩ හටගන්නේ හොතට බලන්න එවගේම අපි ශරරයේ ගෙඩියක් හැදෙනවට කැමතිනය මොකද ගෙඩියක තියනෙ ලොකු වේදනාවක් එක ආරම්භ වෙන කොටම දැනනෝ ලොකු වේදනක් ලොකු පීඩනයක් කායික දුක්ක වේදන හැටියට මනසට දැනෙන එක කායික දුක්ක වේදනාවක් හැබේ දැනන්නේ මනසට ගෙඩියක් උලක් පපුුවට ඇනිලා තිබ්බොත් උලකින් පපුුවට ඇන්නොත් නැත්තං උලක් පපු ඇමිනිලා තියෙනවන ඒ මහා ලොකු වේදනාවක් ඒක කෙනෙකුට දරාගන්න බැහැ මරරි අමාහාරුයි ලොකු පීඩනයක් ලොකු වේදනාවක්. බදුරජාන් වහන්ස දේශනා කරනවා මහනෙන් තන්නාවලෙඩක් එතකොට අපි ලෙඩ හදාගන්නේ අපේ මෝමනාවෙන්නේ අපි අපේ කයේ ගෙඩි ඇතිවෙන්න ඉඩදීලතියෙන්නේ අපේ මෝහමනාවෙන්නේ පපුුවට උලකින් ඇනිල ැමිනිලා ඒට ඉඩදීලතින්න අපේම වර්දින්නේ පපුුවට උලකින් ඇනාම දැනෙන වේදනාව එක නිිච්ච කනෙක් දන්නවා ඒවගේ නේද තම තමන්ගේ අපේක්ෂා බලාපොරොත්තු ඉටු නෝනො තැන පපුවට දැනන වේදන තමන්ගේ මාවමියයාම හදවත්තට දැනන්නේ උලකින් අනිනාවගේ වේදනාවන්න මීද. තමන්ගේ පියානන්ගේ බියෝවය මරණය තමන්ට දැනෙන්නේ පපුුවට වැදුනු උලකින් වැදනහම දැනෙන යම් වේදනාවක්තිය හැනුනහම් ඒ වගේ වේදනාවත් දැනෙනවා. තමන්ගේ ස්වාමි අනැති වුණනත් තරුණ වයසිද හෝ මොකද මරණයට වයස් සීමාවක් නේන සමහර අපි දන්න ඉන්නවා ව්‍යවෙලා සතියක් ඇතුළට තමගේ ස්වාමියය නැතිවුණ එවෙන කීපදනෙක් අපි දන්න යම හේතුන් නිසා සතියක් ඇතුළත් මාසයක්ක ඇතුළත් තුම් මාසයයක්ක ඇතුළ හය මාසක් ඇතුළ වසරක් ඇතුළත්. එදරේ දැනන පපොට දැනන වේදනාව ුද්ධ ල ියක හොඳින්ම අදදටුව හොඳින්ම දැක්කාපිය යුද්ධ කාලිතිය. ඒ සභාාවයන් එතුරේක පපූට දැනන කොහොමජ. එතමත් බිහිස්සනුල්ලෙසපූට දරුණා උලකින් ඇනිිච්ච වේදන ක් පපුවට ඇමි නිලාාතියන වේදනාවට වඩා ලොකු වේදෙනාවක් ඒ උල ගලොල්ලා ට බෙහිට්ටික්ද පපුහම ඒතුවාලය සනීපර්ණහාම වේදනාව නැති වෙන නමුත් ඒ තරුණ කාලෙදිම මේ වගේ තමන්ගේකම පුතුනුවන් තු තමන්ගේ ස්වාමිය එ අදි වශයෙන් තමන්ගේ පියා යදි වශයෙන් ඒ මරණයට පත්වනහාම ඒ වද දේදැනන වේදනාව ජීවිත කාලෙයටම තිීෙනවාන. මතක් වන මතක්වෙන සෑම අවස්ථාවකම ඒ වේදනා පොපූට දැනනනේ. දර තතාගතයන් වහන්සේ දේශනා කරනවා එඋලකින් උලක් කැනිලා විදින වේදනාව කවරු විසින් ඇතිකර ගත්තය කච් තමන් විසින් ඇතිකර ගත්ත එකක්. නොදනුවත් කමනිසා නොදන්නාකම නිසා ඇතිකර ගත්ත එකක් ඒ වේදනාව. ඒවගේම තමගේකම පුතුනොන්න නැති වෙල දුවනිය නැති වෙලා තමගේ දරුවයෙක් නැතිව වුුණා එක අපි මේ අවස්ථ කාලය අපි දකිනෝොදට රූපවායින ප්‍රවෘති හරහාඒ නිවේදන හරපි දකිනවා නා්ඩ ගිහිල්ල එමන නර කාශය නිසා යම් යම් දේල් ලොට පැළඹිල එමනැ අසිිය අදි විහානි කරගෙන යම් යම් සම්බන්ධතා නිසා. ජීවිත හානි කරගත්හම දෙමව්පියන්ට දැනන වේදනාව. පැහැරගෙන ගිහිල්ල මරලදාල දූෂනය කරලා කුඩල්ලා මයි දූෂණය කරලා මරලදාල් තුරේ දැනන දෙමව්පියන්ට දැනන වේදනාව. එක ජිවිත කාල්ලයටම අ පපුුවට පපුුවට ලක් ඇමිනිලා තිබ්බහම දැනන වේදනා. එකයි තග තැනවස උපමාව ගත්තරට මේ උපමාව. කැලපෙනවද නැද්දක එක මොකද උලක් ඇැනුනහාම ඒ ගලවලදාල එකට බෙහෙද්දාපුහ මේ වේදනාව සුව වෙන. නමු තරවගේ තමගේ ඥාති බියෝධ එවගේම බෝග් තම තමන් හරිහම්බ කරගත්ත වස්තු ධනය දේපල් සුලු පැයිකීපයකින් විෙනස්ස වනාා අපේ රටමි මඇතකදී. ජීවිත කාලයත් තුළම හරි හම්බ කරගත්ත වස්තු හොදින් වෙන්න පුල නරකෙන් වෙන්න පුල හැබේ වස්තු සම්පත්වොල්ට ඇැලුම් කර ආසකරා. තොර මොහොතිින් අලු දූවිලි බවට පත් වුණනා ගින්නෙන් විනාසුන.ඇතරේ දැනෙන වේදනාව ච්ජීවිත කාලයට මතිී නානේ මතක්කන මතක්න සෑම මොහොත්තකම ප පපුුවට වදින පහරක් වගේ දැනෙනන. එදර මේ වේදනා විදින්නේයෙයි. බදුරජාන් වන්ස දේශනාය කරනවා තන්නාව උලක් තන්නහාාව ලෙඩක් දපිදන ලෙඩක් හෙදුු හාමතියන අමාරුව. එක ලෙඩක් හෙදුුනාාමතියන අමාර සමහරයට රේරයේ ලෙඩකී පයක්තියෙනවා. සීනිත්තියන කොස් ටෝලුත්තියන පෙසරුත්තියනවා. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ දුර්වලතාාවයන් එවදිරීම් ඇටදිරී එ හන්දි පත් එ නවන්න දිගාරන්න බැරි ලස බහ සාමනයකල් ලෙඩක් හැදනම් ජීවිත කාලයම බෙහෙත් බොඩ අපි දන්න බයිපාස්සයක් වගේක් කරොත් ඒ හදවත සයිල්ල කර්මයක් එම කරපු හාම ජීවිත තියෙනකම්ම බෙහෙත් බොන්්ඩෝනි වකු ගඩුවක් එ බද්ද කොළ ජීවිත කාලයම බහෙත් බෝඩුවනි බලන්න එක මොන තරම් වදයදකය මොන තරම් දුකක් ද මේ දුක ඇතිකර ගත්තේ තමන් විසින්මනය අන තතාගතයන් වහසේ දේශනා කරන මහන තන්නාව ලෙඩක් තන්නාව ගෙඩියක් අප තන්න ගෙඩියක් පුංචියටට ශරේරෙන් කොහෙන් හරි මතු වෙනකොට ලොකු වේදනවත්දනෙන එක ක්‍රම ක්‍රමයෙන් පුංචියට සෙලාමන්නේ අබෑටයක් තරමට එක සාමාන්‍ය එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන එක ක්‍රමක්‍රමයෙන් මහත්වෙනවා.ඒ මහත්තිම තුළ පුංචි දෙෙහි ගෙඩියක් ප්‍රමාන්්ටයෙන්. ඉට පස්ස ක්‍රම්‍රම වැඩිවෙලා තර්මක බෙඩි ගෙඩිය අත්තරමට. සමහරයග ශරයට පුරහාම මෙහම දම ගෙඩි හදාගත් ගෙඩි හැදන්නේ ගෙඩි හැදෙන්ට ඉඩදුන්නේ අපේම වරදිී අර පපුුවට උල්ලකින් අනලේ විදින වේදනාවට ඉඩදුන්නේ අපේම වරදිී විවිධාකාරයේ සරීරය ලෙඩ හදාගෙන ඒවට මුහුණ දෙෙන්ට සිද්ධ වනේ අපේම වරදි එමකත් ඒ වරද තමයි තෘෂ්නාවට අන තතාගතයන් වහන්සේ දේශනා කරනවා මහන තන්නාව ලෙඩක් අපි හැබැයි ලෙඩට කැමතිනෑ මානනි තන්නාව ගෙඩියක් අපි සරිරයේ ගෙඩි හදෙනවට කැමතිත්න්නේ. මහනනි තන්නාව උලක් අපේ පපුුවට උලක්කින් අනිනවට හෝ ඇමිනිලාතියනවට අපි කැමතිත්න්නේ ගො දෙක දරාගණඩ බැරි වේදනවන්න නිසා තතාගතයන් වහස දේශනා කරන්නේ තන්නාව තවයි මේකට මුල තුරුෂ්නාව තන්හාවයිඉඩිඩක් ලෙඩ හැදෙන් නෙතුෘෂනාව නිසා ගෙඩි හැදෙන් නෙතුරෘෂනාව නිසා පපුුවට ගලකින් ඇනගැන් නෙතුරෘෂ්නාව නිසා අ වේදන වියෝව නිසා ගේ සම්පත් විනාශවීම නිසා තමන් හරි වබාගත්ත හදාගත්ත බෝග විනාසවීම නිසා ඥාති නිිව්‍යාසනය නිසා සම්පත් විනාස්සය නිසා පපෝටනින්න උුලක්. එද මේ වේදනා විඳවිඳය අපි ඉන්නේ බුදුරජාණන් වසේ දේශනා කරන වේදනවලින් නිදාශසයන ක්‍රමය අතිී. හදා නොගෙන ඉට ක්‍රමයතිීන ගෙඩි හදා නොගෙන ඉන්න ක්‍රමයක්තිීන පපුුවට උලකින් ඇන්නකොට දැනෙන වේදනවල් එ ජීවිත කාලයටටමතියනවා බලපාන ඇ සදහටම සුව කරගන්න ක්‍රම යත්තියනවා අජපය ක්‍රමය අනු ගමනය කරනවාද මිසූතර යහන තතාග යන් ඒවට ආකම ඇතිද භික්ෂුන් අහන්සේ ලග හනු ෙඩ හැදනවට අකමැතිද ගෙඩි හැදනවට අකමේතිද හිවගේම පපුුවට උලකින් අනිනවට ඇමිනිලතිනවට පපිය වලක් ඒට අකමේතිද මහනිනි ඒනං ඇස ආත්ම වස්යෙන් හැඟීමක් ඇති කර ගන්ඩපා ඇසේ ආත්මයන්නේ එසේ ධාත්මයන් නැත්තේ ඇස නිස්පාධනය කර පැස සකස්කර පුධර්මයන්ගේ ධාත්මය ති ආත්මය කිය නිවැරදි ආර්ථය ආරගෙන ඉන්නඕ මනසට අනුගත කරන්නෝන ඇස කියන වච්චනය නිවැරදි අර්ථය ඇස කියන වචනය අර්ථය ඇසේ ක්‍රියාවක් තියන බව අපි දන්නවා ඇසේ ක්‍රියාවක් තියන නිසා ඇස වෙනස් වෙන්නේි ත පවතින්නේ ඇස කියන සිතුවිල් අපට තියනවා තියන්නේ ඇස කියලා පවතින්නේ ඇස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන පවතින්ට ඇසක් නැහැ තියෙන්ට ඇසක් නැහැ එකයි ආත්ම වසේ හැඟීමක් ඇති කරගන්න දෙපා කියය හැඟීමක් යන මකත් ද අපිධාන මනුෂ්‍ය වස්සයෙන්න අපට විධාකාරය හැගීමම් ඇැතිවෙනවා රාගික හැගීම් වෙනවා දේශය පිළිබන්ඳම හැගීම් වෙනවා මෝහය පිළිබන්ඳම හැගීම් මුලා වෙන අපේ. මානයේ පිළිබඳව හැඟීම් එනවා. ඊර්ෂයාව පිළිබඳව හැඟීම් එවා. වැරදි දර්ශන පිළිබඳව හැගීම් වෙනවා අපිට. මෙන මේ ආදී වශයෙන් විවිධාකාරය හැඟීම් වෙනවා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන ඇස කියල හැඟීමක් ඇති කර ගන්නත් එපා. ඇස කියල හැඟීමක් ඇති කරගන්න එපා ත. හැඟක් ඇතිකරගන්න එපා කියන්න ඇසේ ක්‍රියාව දකිින් ඇස්ස කියලා හැඟීමක් ඇතිකරගත්ත තැනම අපට වරදිලා ඇයි ඇසක් නෑ ඉති නැති දෙයක් පිළිබඳව හැඟීමක් ඇති කරගත්තා අපට වැරදිලා නිතින්නේ ඇස කියලා හිත්ත නොකට අපි වැටෙනවා අපිස් සිත ආත්මයෙන හැඟීමට ආත්මයන පවතින දෙයක් තියෙනවා කියගන්න දෙ හැටට ගන්න තතාාගතයන් වාස දේශනා කරන්නේ ඕකයිති රූප රූප සවභාාවය තමයි පෙන පිළක් රූපය සභාාවය පෙන පිළක් අපි දන්න පෙනික් මකදය පෙන පිඩක මොකක්ද තියන ප්‍රයෝචනි මකක්දද තියන වටිනාකම ඇසයිති රූපේට පෙන පිින්ඩු පමහා පිඩක් හැටියට දකින්නක අපි එම දකිනවාද පෙන පිඩක ගත යුතු කිසිම දෙයක් නෑ විශාල ගංගාවල්ලල වැැහැලඒ ගලාගෙන යන චලය පෙන කඳු යන පෙන ගොඩවල්දෙන් එකට එකතු වෙලා එව පුංචි පුංචි කුණු රොඩු කෝටු කෑලි පුංචිපුංචි ක්‍රමීන් දීමියෝ කඩි කෝමි එ පෙන ගොඩේ ලඉන්න හැබේ මොකේ කාහරි වැදුනොත් ඔක්කොම සුනු විශණු වෙලායනවා යාන්තම් මොකේ කාහරි වැදුුනොත් ඒ පැනැට්ටික.ඒවගේම අපි දන්නවා පන අප නිරන්තරේම දකින්න ලැබෙනවා නිවසේ බත්හැලියතුට බත උතුරණ කොටේ පෙනේනවා ඒන පේන වල මොකදද තියන ගත යුතුදේ මොකදද තියන හරය मदන प्र්‍රෝच හැබ आपි ऐसा හෙම දखिන්නේ ऐसे आकारෙන් දකින්නේ ත තන්දේශනා කරने පෙනපිඩක් ෙටිටර දකිින් तोකොට आත්මයක් खැටිට ගंड आत्මයක් කියන පවतीන දෙයක් හැටට ර पෙන पිළ का පැවත්මන मොහතකත් पැවැත්මක් मහතකත් पत्මක්න पෙන पිළगा आत् में කියන්නේ පැවැත්මක් නොකඩී නොසිදී තියෙන දෙයක් හැටිට තමයි ගන්න එතම ආත්මයයන් අනිත්ක තමන්ට ඕන විදියට හදාගන්න පුළා තමට ඕන විදදියට අම් දෙයක් හදාගඩ පුළුවන්නන් ලෝක එක ආත්මයයි තර පැවැත්මක් තියෙනවනං ආත්මය සූතරය පැහැදිරී කරනවා මහනි ඇස ආත්මය ක හැගීමක් ඇති කරගන්න ම කියල හැඟීමක් ඇතිකර ගන්න පා ඇස මගේ කිය හැගීමක් ඇතිකරගන්නේෙපා ඇසමට අයිතිී කියල හැගීමක් ඇතිකරගන්න තපා ඇස මගේ ආත්ම මේ කියල හැගීමක් ඇතිකරගන්නත් තපා එන කොහමද ඇතිකරගණ්ක එහෙම ඇතිකර ගන්්ඩේ පා කියනවනං තතාගතයන් වාස අපිට කොහොමද ඇතිකර ගඩ කියන්න ඇස මම කිය හැගීමක් ඇතිකර ගන්නත්ත එපානං ඇස මගේ කියල හැඟීමක් ඇති කරගන්නත් එපාන ඇසමට අයිති කියල හැඟීමක් ඇති කරගන්නත් එපාන ඇසමගේ ආත්මය කියල හැඟීමක් ඇතිරගන්නත් එපානං බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ කොහොම දෙහ මොනවගේ හැඟීමක් ඇතිකරගණ්ඩිකෙන් සියලු හැඟ මුදුරල ගාන්ඩෙන සියලු හැඟීම උදුරලගාණ්ඩගෙන ඇ හැඟීමක් ඇතිකරගන්න දෙද නැතිනිසා ඇසක් තියෙන්ප හැගේීමක් ඇති කරගඩ එසක් තියනන එස කියෙන හැගේීමක් ඇති කරගන්න එස මගේනම් මගේ කියෙන හැඟීමක් ඇති කරගන්නස මයිතින මට අයිතිී කියෙන හැඟීමක් ඇති කරගන්න ඇස මගේආත්න එස මගේ ආත් මේ ක කියෙන හැගීමක් ඇති කරග ට එනිසා තතාගතන් වන්ස දේශනාන සියලොහැගේ මුදරල්දාන්. අහනම් කොමදක කරන්නේ එක කරන පිළි වෙලක් කිව්වා එ සියලොහැගේ මුදුරල දාන්න කියලා නික හිටියනේ එම් කොහම දෙක කරන්න කිවා ඇස කිය මෙච්චරකාලයක් හිතාගෙන හිටයන යම් සිතු වෙල්ක් සිතුවිල්ල වැරදි සිතුවිල්ලක් එතට හැගීම මයින් කරන්න එ හැඟීමක් නතිෙන් ඇස කිය හැගීමක්තියනවා තර බුදුරජාන් වවාස දේශනා කරනවා එන හැගී මයින් කරන්න ැ සියල හැඟගීම් උදුරලගාන්ඩ කියනිකෙන් එතකට තුෘෂනාව අවසන්නනවා. ය හැඟීම් තියනතා කල්තමයි තුෘෂ්නාව හටගන්නේ තෘෂ්නාව ක්‍රාත්මක වින් අප ඇතිකරගන්න හැඟීම වැරදිී එනම් කොහොමද ඇති කරගයි ඇසක් නෑකන එක පැහැදිවිත. එ මකක් තියන්නේ එක එක බුදුරජාන් වස දේශනා කරන්න ඇස කියලා හැඟීමක් ඇතිකර ගන්න එපා කියන්න මකක් එතනති එත නැති එ පටවී ආපෝත්තේචෝවායෝ වර්ණ ගන්ධ රස්ස ඕෝචා අට එ. අයිතියියක ශරරිට මො ශරීරයක් තර කොටසත් නිසා එකයිති ශරීරි එම පාලනය කරන්නේ තමන් නෙම ඒ නිසා තමයි ඒ හැඟීම වැරදි එ සියල හැගේ මුදුර ලදාන්න කියන්න එකයි එ හොඩ පටවි ආපෝතේචෝවායෝ අතරක් තියෙන ඇැස කියන සම්මුති නමී එක සම්මුති නමයක්. ප්‍රක්්ඥප්තියක් යම් දෙයක් හඳුන ගන්්ඩ නමක් දුන්නොත් අපි ඒට තම ප්‍රක්්ඥාපතිකය පනවගත්තාී. ැ ලීෑලි කීපයක් එකට එකතු කරලා පුටුවක් වශයෙන් අප ඒ එකට කියන පුටුවතිර. සත්‍ය වසයෙන් බලන්න එතරන පුටුවක් නැහැ. ඒ ලී කැබලිටි එලි කැබලිය ඇනටිකයි ඒ අනිකුත් උපකාරණටිකයි. ැියක්තම එතන තියෙ පුටුවක් තන්නේ. පුටු හැබේතියෙන් අපේ මනසේ. මේසේතියෙන් අපේ මනසි. මේසයක් නෑ ලීකලිටිකක් ලීකලි හතරක් පොළොව ඉඳල උඩට තියල හරහට ලෑල්ලක්දා වටේට පොඩි පටිටිකක් සම්බන්ධ කරන අපේකට සම්මුති නාමයක් දුන්න ප්‍රඥප්ති නාමයක් දුන්න පනමගැත්තා අපේකට මේසේ කියලා. දැ පුටුවු හෝ මේෂ අපිට පුළුවන් පුච්චල විනාස කරන්න පුටු අරගෙන අපි ගිනිතියල පුච්චල ලුටිකත්තරගෙනවාඩානය විසිකරල දානවා. දැ තට පුටුව නැති වුණ නෑ පුටුව කියන චිත්‍රය ඇැදිල තියෙන්නේ මානෙසි. නැව ඒවගේ දෙයක් නිර්මාණය කරන්න පුළුවන් ඒකට නමත් දෙන්නේ පුටුව කියර ඇතට ප්‍රඥපතියක්. ප්‍රඥප්තනම කියන්නේයි යම් දෙයක් යම් හැඩේකට යම් ආකාරයකට තියල එක හඳුනාගන්න අපි නමක් දීලතිීෙන මේක පුටුව මේක මේසේ මේ කැයාල්මාරිය මේකෑන්ද මේක පිරිිෂය මේ කෝප්බේ එදි වසේ අපි විධාකාරය නම් දීලතින නම් දීලතියන්නේ ඒ යම් දෙයක් හඳුන ගන්ඩ ඇැබේ ඕනම දෙයක් පුච්චල විනාස කරන්න පුළුවන් හැබැයි සම්මුති නාමය පුච්චල විනාශස කරන්න බේ එක මනසේ දිලතිීන් එඒ ප්‍රඥප්තිය විනාස කරන්න බේ නැවතේ වගේ ද නිර්මාණය කරපා ආමේ තියන බවපේ නවා නමුත් සත්‍යය වසයන්නේ එන ඇස කියන ඇසන ඇස කියන දී ප්‍රඥප්තිනාමයක් අපි පනවගත්ත එක එ පනවගත්තේ අර ධර්මතා දහයට මකදද දහාය තදගතිය දරගතය උස්නය වාතය වර්ණය ගන්ධ රස්සය ඔචා. තොර තදගත්තිය දීරගතය උනය වාතයට කැන පටව්‍යආාපෝත් තේචෝවයෝ. ඒ තියෙන පරිවාර හතර තමයි වර්ණය කැන පාට ගන්ධ කියන්නේ නාසට තියර බෙලුත්ගන්ධයක් තියෙනවා දිවගාල බැලුවත් යම් රසයත් තියෙනවා රසය දැන න සිතක් හෙදෙනවා චරයි වෙන්නේ පැීම ෝචා කියනය ගලාගෙනයාම පැතිරීමක්තියෙන මේක ශරීරයක්ත් එක් සම්බන්ධ වෙලා තියෙන නිසා බුදුරජණන් වන්සේ දේශනා කරන්නේ ඕක කයට අයිතිකක් කාය ප්‍රසාදුරු පකායට අක් පාලනය කරන්නේ තමන් නෙමි පාලනය කරන්නේ ජීවිතන්ද්‍ර රූපෙන් කියෙ එකයි තියෙන් අගතන්වාස දේශනා කරල තියෙන්නේ මේක ඔයඇත්තො දැ හොට දන්නවා දම කියන කරුණුමන් නැවත පැහැදිලි කරාට මේ කියන කරුණුමට කකාලු ප්‍රකාශ කරල තියෙනවා නමුත් මේ අලුතෙන් අලුත්තෙන් ශ්‍රවණය කරායට මේක පැහැදි නැති නිසා තමයි මේ නැවතත් ඉතාම සියුම්වසයෙන් වංකර කර බෙදබෙදා දේශනා කරන්න. පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් ජීවිතේයන පැවත්ීම. ඉද්‍රිය න අධප පැවැත්මට අධිපති විසින් තමයි පාලනය කරන්න පැවැත්මට අධිපති කර්මය එතකොට පැවැත්මට අධිපති කර්මය ත කර්මය විසින් ඇසද පාලනය කරන්නේ අර සුද්දාාශ්්‍රක කලාපයද පාලනය කරන්න හොඳට තේරුම් ගන්න ගැඹුරු කරුණක් සරලව කිව්වේ හිමින් කිව්වේ සරලව කිවවේ පැහැදිලිව කිවේ. කර්මය විසින් පාලනය කරන්නේ ඇසන් නෙමී. මොද ඇස කියලා හැඟීමක් ඇතිකර ගණ්ඩිපාකිවයි ඇස කියලා හැගීමක් ඇතිකර ගත්තොත් අපි පෙනපිඩක් ඇටියට දකින්නේෙ නෑ. ඇසට තෘෂ්ණාව අනිවාරය ඇැතිවෙනවා. තෘෂ්ණාව ඇතිවුණොත් අපි ලෙඩ හදා ගන්නා. අපට ගෙඩි හැදෙනවා. අපේ පපුුවට ල්ලින් අනිනෝවගේ දෙඩි වේදනාවන් ජීවිත පුරාම විදින්ද වෙනවා මතක්වෙන 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 සෑම මොහොතකම. එතකට ඇසක් කියන හැඟීමක් ඇතිකරගන්නඩ එපා ඇස මම කියලා හැඟීමක් ඇතිකරගන්නත් එපා. ඇස මගේ කියල හැඟීමක් ඇතිකර ගන්නත් එපා, ඇස මට අයිතිී කියල හැඟීමක් ඇතිකරගන්නත් එපා, සැමගේ ආත්මය කියලා හැඟීමක් ඇති කරගන්නත් එපා ඒ සියලු හැඟීම් වැරදි සියලු හැඟීමම් උදුරලදාන්න අපි දන්න උදුරල දාන්න කියන්නේ මොකක්ද්දි කියෙන උදුරලදානන්න දැන් යම්පිසි පැයක් සුදුසු නැති වල් පැලයක් තියනොන අප එක කපන්නේ කැපෝතයිලීරන අයි වැඩෙන ඒ අපි උදුරලධදාන උදුරලදාන කියැන පොලම මුලත් එක්කයි ුදුරධ එ උදුරලදානෝ කියන්නේ ආයි ඒ හැඟීම් තියන්න බැහැ ආයිත් නැවතත් ඇස කියල හැීමක් එවන ඇස මම කියල හැඟීමක් එවනං ඇස මගේ කියල හැ එන ඇස මට අයිති කියල හැඟක් එවන සිතුවිල්ල උදුරල දාලනෑ දැම තරමේ සිතුවිල්ල යුදුරලදාාඩුකෙන් ඇයි ඇස මම කියල ගන්නේ සිතුවිල්ලකින් ඇස මගේ කියලගන්න සිතුවිල්ලකින්. ඇස මගේ මට අයිතී කියලගන්න සිතුවිල්ලකින්. ඇස මගේ ආත්මී කියලගන්න සිතුවිල්ලකින්. උදුරල දාණ්ඩ. ඇති උදුරල දැම් මට පස්සේ නැවත ඇදන්නේ ඇත අපි කරන්න නැවත අයි හදා ගන්නවායි. ඒක ඇන උදුරල්ල දාල නෑ කියන එක. හැගේ මුදුරල ධදාණ්ඩ කියනෝ බදුරගන්නන් වහසේ එතකොට තෘෂ්නාව හටගන්න නේ. තෘෂ්නාව හටගන්න නැත්ත ලෙඩ නැහ තෘෂ්නාව ලෙඩක් තෘෂ්නාව ගෙඩියක් තෘෂ්නාව උලක් දැ ලෙඩට කැමතිත්න්නේ ගෙඩි හැදෙනවට ගෙඩියට කැමතිත්න්නේ උලක් පොපෝට ඇනෙනවට ඒකට කැමතිත්න්නේ හැබැත් අන්නාවට කැමති තෘෂ්නාවට කැමති ද තෘෂ්නාව කියන්නේ ඇලෙන සිත යම් තැනක සිත ඇලුනත් ඒක තෘෂ්නාව ද මේ හැඟීම් උදුරල දපහම සිත ඇස කියන එස භාාවට ඇලෙන්නේ නැහැ. දර ඇස කියල තියන සම්මුති නාමය සිතින් අයිංගුණහාම ස ඇලෙන්නේ ඇ නැත්තා ඇසා අයිකවදාවල් ලෙඩක් වෙන්නෙත් නෑ ගෙඩියක් වෙන්නෙත් න උලක් වෙන්නෙත් න. ඇසේ චන්දරාගේ නැති නිසා. ඇසේ චන්දරාගේ ඇතිවෙන්නේ ඇතිවෙන්නේ අ ඇස කියන හැඟීම තියෙනතාකල් ද ඇස නෑකන එක පැහැදිල මොකදදතින් තදගතියක් පටවී දීරගතියක් තියන ඇස බලන්න කො තදගතිය දීර ගති උණුසුමක් තියෙනවාවායවක් ක්‍රියාත්මක වෙනවා පාටක් තියෙන වර්ණ ගන්ධයක් තියෙන රසයකුත් තියෙන ගල බෙලුත්ති යම් රසිතිය පැතිරීමක් තියනව එකට කැන ඕෝච්චා ත පැතිරීමකුත් තියෙන ග්‍රටයි මේකකායට සම්බන්ධයි ශරීරයට සම්බන්ධයි ඇස ඇස කන නාශය දිව මේ ඔක්කොම සරීරයට සම්බන්ධයඒ සරීරයට සම්බන්ධ නිසා තතාාගතයන් වහසේ දේශනා කරන ඕය කය ප්‍රසාදය ලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් ො ජීවිතය කියන්නේ ප්‍රෘතියහවත් පැවත්මට එකන්නේ දැන් ඇසක පැවත්මක් නෙමේ තියන්නේ අර සුද්දාාශ්්‍රක කලාපේ පැවත්මත් තියන්නේ. දැන් හොදට තේරෙන් ෝනක කට දැ ගොඩක් බනහාල තියෙන නිසා. ත සුද්දාාශ්්‍රක කලාපේ පැවත්ම තමයි ජීවිතය කියන්නේ එතට ඉන්ද්‍රිය කියයන්නේ අධිපති. සුද්දහස්්‍රක කලාපය පැවැත්මට අධිපති කර්මයයි පෙර කරගත්ත කර්මය ඒක උපස්තම්භක වශයෙන් ඉදිරිපත් වෙන උපපීඩක වශයෙන් ඉදිරිපත්ව වන උපගාතක වශයෙන් ඉදිරිපත්වෙන තු ජනක වසයෙන් හදල දීරති ද කර්මය විශෙන් සිදු කරන ක්‍රියාවන් හතරයි ජ උපස්තම්භක කර්මය පීඩක කරමය උපගාතක කර්මය ජනක කර්මයකයන්නේ අරන්දුන්නා අතත භවෙන් වර්තමාන භවට අරන්දුන්නේකට තමයි ජනක කර්මයකයන් එතකොට එනම් පෙර භවේ කර්මයෙන් තමයි එතර කර්මයෙන් ක්‍රියාත්මක වෙන්න ඇසනමේ අ සුද්දාශ්‍රක කලාපය ක්‍රියාවයි ඒක නිසා තමයි තතාගතයන් වහන්සේ දේශනා කරන ඇස කියන හැගීමයින් කරන්න මකන්න එක සිතින් ඉවත් කරන්න ඇස කියල හැඟීමත් තියන තාකල් තෘෂ්නාව හැදෙන. එතට තන්නාව ලෙඩක් එතකට තුෘෂ්නාව ගෙඩියන් එතට තෘෂ්නාව උලක් දැ පැහැදිරි වන්නව දැන් හෙනම් එම් පාලනය කරන්න එතකොට ජීවිතයකයන්නේ සුද්ද් ෂශ්‍රක කලාපේ ක්‍රියාවට තමයි ජීවිතයකය අධිපති කර්මයයි ඒැන ඉන්ද්‍රිය. රූපය කියන්නේ සතර හදහතු. එව සුද්දාශ්්‍ර කලාපේ. ජීවිත ඉන්ද්‍රිය රූපය. එතුර පැවැත්මට අධිපති රූපයගැන්නේ සුද්ධාශ්්‍රක කලාපේ පැවැත්මට අධිපති කර්මය. ඒ නිසා තමයි උපස්තම්භක සහයෝගයක් දෙනවා ප්‍රතිසන්ධී අරන්දුන්නා ජනක කර්මයෙන්, ප්‍රතිසන්ධි අරන්දුන්නා අරන්දීලා එතැනයිඉදලා, ඉතාමත්ම හොඳින් ඉදිරියට ගෙනියන්න උපස්තම්බ සහයෝගයක් දෙෙනවා දැ මේකට ඔොඳ උදාහරණයක් කියන්න මෙ අපේ ගමේ ඉන්නවා අම්ම කෙනෙක් මේ ලඟදී පන්සල්ත්වෙනවා සිල්ගන්නත්ෙනවා ධනයදන්නට ඕනකර දානය හදාගෙනවා ඒ මෑනියන්ගේ වය සෞරුදු අනුද්ධිකයි. ඒමනියන්ට හොඳ කාන්තාවක් වාඩිවෙන්නේ අර්ධපරිියන්කෙන් භාාවනනාම් සඳ අර්ධපරිියන්කෙන් වාඩිුවෙන් ඒ විදිට වාඩිවෙන්න පුළන්ගේ කාන්තාවට අවුරුදු අනු දෙකයි වයස දම්ම කෙනෙක් අවුරුදු අනු දෙකයි හොඳට අර්ධ පරිියන්කෙන් වාඩිවෙන්න පුුවන් බිම බුද්ධ පූ ජව සඳ වාඩි වනම ගනිශය හොඳට නවල දුවත් එක්කාාව දුවට බිම වාඩි වෙන්න බැහැ ද වාඩිියුේ පුටුවක් ගෙනල් පුචි පුටුවක් ගෙනල්ලා පුටුව ු ඉදිගෙන මයි බද්පු ජා. අම්මට ඇස් දෙක හොඳටම පේනවා කන්නඩියක් ඩන්නෙත් නැහැ ඒ වගේ ඇස් වලට අර කාච්චදානව කියෙනගත්ත ඒ වදාලත් නැහැ පත්තරයක් පොතක් අතට අරගෙන ආලෝකය තියෙනවා හොදවට කියවන්නට පුළුවන් අවුරුතු අනුව දෙකයි වයස හැබැයි දුව පාරය අන්නෙත් කන්නඩදායි. තක න කන්නඩ තර පාරයන්න කන්නඩි දාගන්න පොතචේ වන්න කනඩික් අනිවරය මන. දුවට අවුරුදු හැට ගණනක් අම්මට අවුරුදු අනෝ දෙකක් දැම් බලාන මේ වෙන සමකරති කියලා. එතර මේ වෙනස ඇතිකරේ ජානද ජානනං අම්මගේ ස්භාාවේම දුවට තියෙන්නඕන. ජානනං. අම්මටදැ අවුදු අනූදිකක් වෙලා හොඳට පේනවනං හොඳට ශරීරයේ අනිකෘෂ්්‍යියලෝ ඉන්ද්‍රියන් ක්‍රාත්මකනං හොඳට ඇවිදිනවනං වැඩත් පලත් කරනවනං අරදුවට යගේ දුවඩ අවුරදු හැටගණනක් වෙනකොට ඇස් දෙකේ පෙනීමත් දුර්වලනං ඉන්ද්‍රියනු ශරීරයේ දුර්වලනං ජානවල වරදක් කියලප හොමද පිරිිගන්නේය. ඇයි මෑනියන් ගේ ජානනේ දරුවන්ට ඇවිලතින්නේ. . ඒ අපට එකදයක් පැහැදි ලිකරගන්න ඕනේ තනද. තෘෂාව අයින් කරන්නනම් මේ යථ ස්වභහාාවය නිවැරදිස්භාව නිවැරදි ආකාරයට තේරුන්ගත යුතුය අවබෝධ කරගත යුතුය වෙන වටා ගත යුතු වෙනවා. ඇතක් කවදාවත් තුෘෂ්ණාව අයින් කරන්නේ උච්චරකිව. මේ චන්දරාගේ මේ තෘෂ්ණාව මේ බැදීම අයින් කරන්න . යථා ස්භාවය එතකොට මේ හැඟීම් උදුරල දාන්න කියර තතාගතැන්වහසේ දේශනා කන්න එතකොට තුෘෂනාව නැතියෙන චන්දරාගේ නැතියෙන මම කියල හැඟීමක් තියෙන තාල් චන්දරාගය හෙවත් තෘෂ්ණාවඇතියෙන මගේ කියල හැඟීමක් තියන තාල් චන්දරගගේ හෙවත් තෘෂ්ණාව ඇත්වෙන මට අයිති කිය සිතුවීලි පවතින තාකල් චන්දරාගේ තෘෂ්ණාව ඇත්තිවෙන. ගේ ආත්ම කියෙන හැඟි මක්තිවන තාකල් ඒ සිතු විඩි ඇති වෙන තාකල් චන්දරාගය තෘශනාව ඇතිවෙන නිසා තමයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනන සියලු හැඟී මුදුරලගාන්ට් සියලු හැඟින් වැරදි වැරදි දේන එකනේ වැරදි දේ අපි කෑනේ දැන් උුදුරලදාන්න කැන වල් පැලැටියක් වල් පැලටියක් අනිකුත් බෝගත්තෙක් හැදුනහාම ඒ බෝගය හොඳින් හැදින්නේන දුරලන දුරල දාන මුලින් මුලක්කත් නොතියන්න ොද මුල් කැල්ල කරිතබුණොත් නැවත ඇදෙන නිසා. මුලින් උදුරලදාන්න එනම් සිතුවිලිත් මුලින් උදුරලදාන්න ඇැබයි ඒ සිතුවිල්ලා ඇති කර ගන්නපා. ආයි ඇතිකරලා දුන්න තර වල් පැලේ අයි වැඩිලවානි. ඒ වගේ එතන වල් පැලේට අයිඩ දෙන. හනම් මේ සියල හැඟම් උදුරල දැම්මත් එතන තෘෂ්නාව හට ගන්න නැහ. සන්දරාගේ එතන හටගන්න නැහැ ඒකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත ඇතිසටියෙන් දකින්න නිවැරදිද නිවැරදි ආකාරෙන් දකින්න මේ දහම කියනකොට තේරෙන්නේ කියනකොට තේරෙනවා ඔබයි දැකල තමයි නිවැරදි කරගන්නේ. දර්ශනය තුළ නිවැරදි වෙනවා මනසට සා ගැනීම තුළ යම් හැගීමක් ඇති වෙනවා සියල හැඟීම උදුරලදාණ්ඩනම් දකින් ටෝ දර්ශනය වෙඕන සත්්‍යය කිය දකින් ටෝන ඇත්තයි කියල දකින් ටෝන ඇත්ත නෙමීද මෙචර වෙලා කතා කරේ සත්‍යය නෙමීද මෙච්චර වෙලා කතා කරේ හිත තොට ලෙඩක් තන්නාව ලෙඩක් කියප එක හරිද ස් වනිසාසනි ලෙඩ හෙදන්නේ තන්නා වනිසයි ලෙඩ හෙදන්නේ තන්නා වනිසයි ගෙඩි හෙදන්නේ ඇැබැ ගෙඩියට කැමතින ගෙඩි හදෙනවට. දන්න පුංචර පටන්ගන්නකට පුදුම බේදනාවත්දීගෙනනින් උනත් ගැනෙන. උනත් ගැනෙනවා පුංචි ගෙඩියක් ොයනොට එක ලොක්කුවෙනකොට දරාගන්න හරි අමාවර එක පුපුරලා මනත්තන් එක කපලයි වත් කරලා බෙහේටිිය අදදාල සනීප කරගන්නකම්ම දරුණ වේදනාවක්ද ගිඩියක එන තන්නාවත් ඒකම තමයි ඇයි තෘෂ්ණාව කියන්න ඇලුුණ ඇලුන දේපිළි බඳව තමන්ට ලබාගන්න බැරිවෙච්ච තැන සිතර මොනතරං වදවේදනා විදිනවද සිත මනසට මොනතරම් වදවේදනාවත් දැනෙනවද පපුුවට උලකින් ඇනු හාම මොනතරං වේදනාවත් දැනෙනවද ඒ වේදනාව දැනෙනවනේ දම්ම මැරිච්ච වෙලාද. මැර ලා තමන්ගේ දරුවෙක් මැරුණ නං ඒ ඒ වෙලා ස්වාමය මැරුණු වෙලා එ ඒ වේදනාව සුළු කාලකින් අවසන්නුනාද ජීවිත කාලට මතක්න මතක්කන මතක්කන වෙලාට ඒ වේදනාව ඉඳනවා මේ අපේ අයක තියන ලොකු දුර්වල කමක්කක යම්කිසි කෙනෙක් මැරුණහාම තමගේ අම්ම වෙන්න පුලාන් තාත්ත වෙන්න පුළන් දරුව වෙන්න පුළන් ස්වාමියය වෙන්න පුළ සහෝදරය වෙන්න පුළා එයාගේ පින්තූර ගේ තියාගෙනන්නඒ බිත්තිිය තෙල්ලගන්න ඒ ලස්සට තැනකන්තිය එකට මල්මාලිකුත් දගන්න දක දකින දකින වෙලාට හිතට නිකම් පපු පපුුවට මොක හරි අනිනාවගේ දැනෙන් නෙද කල්පනකල් බලට ද එතුකට ඕන කෙනෙ කතායි අපි අප මට තියෙන ලැදියවම් මට තියෙන ඉතවත්කම මවෝඒ දෙ මව්පියන්ට සහෝ දෙරයන්ටේ තියන භක්තිය ගෞරවේනි සාපියයක කරන්න කියරා මැරුුණනම් යම්ගසි කෙනක ආයි කවදාවත්වෙන්නේ ඒ සභාාවෙන්ආයෙන්නේ එහමෙනවද ඒ සභාාවෙන් කවදාවත් වෙන්නේ අපි අ පින්තුරේ බලබල අපි මනසින් විඳීනවනි එවිඳ නනි දරජාන්ස ොක්දශනා කළ යම්කිසි කනෙ පරලව ගි ගියානන් එයාට මොකක්ද කරන්න කිව. අඩ කරන්න දෙයක් කිවා. ප්ඥාණ පරලෝකස්මිින්ක් පතිට්ටා හොන්තිි පාණින. පරලවගේ සත්‍යයන්ට උපකාර පින්ශවති පින. එහනම් පින් කරලා පින් අනුමෝදන් කිරීමේ හැකියාවක් තියෙනවා ඒ ඇරෙන්න්න පින්තූරයක් ළගති යාගත්ත කියලා තමන්ට වෙන සුගතියකුත් නැහ. පල්ලගේ කෙනට වෙන සුගතියකුත් පරලවගේ කෙන සුගති ගාමී වෙනවාන පින්තූර ලගින් තියාගත්තා ප්‍රශ්නයන්ය ඒම වෙන්නි නෑ කවදාවත් තම තමන්ගේ සිතේ ස්වභාවය තමයි ගව භවය තීරණය කරන්නේ එතන පුච්චලෙක් නෑහ සත්්‍යෙක් නෑ චීවයෙක් නෑ මම කියල කෙනෙක් නෑ කියන එක හරියටම දැකයි මෙතන මම කියන හැඟීමම උදුරල දාන්න කියන්නේ මගේ කියන හැඟීම උදුරලදාන්න මට අයිතිය කිය හැඟීම උදුරල දාණන්න මගේ ආත්මය කියන සභාව උදුරල දාඩ එන්න නැති තාකල් විඳෝනවා එන අර පින්තූර ගේ ඉතියාගෙන විඳෝනනි එතු එතන පුච්චරයකිවා එතන සත්්‍යයකි නොද එතන කෙනෙක් න ඒකනම් මගේද ඒෙනට මටතියෙන අයිතිවාසිකමමගත් හොඳර කල්පනා කරලා බලඩු හිතල බලන්ඩු මේකක් ගත්ති තර මේ සූත්‍රය බුදුරජාන් වහන්සේ ගොඩාක් තියෙන දේශනා කරන්න ඇති මේ කාලය ඇත්තේ කරයමාරු එ එස මම කිය හැගීම අයින් කරන්න එහැගේ මුදුරල දාන්න අර ක්‍රියාව නෙමේ දැසේ තියන්නේ එක සුද්දාාශත්‍රක කලාපේ ක්‍රියාව සුද්දාාශ්‍රක කලාපේ ක්‍රියාව අයිතිශරීරයට අනිකු සතරම දාාතුන් එක්කයි ශරීරය කියන්නේ සතරම හදාතු. සුද්දාශ්‍ර කලාපය. එන ඒ කලාපයක් එෙක්කයි සම්බන්ධ ඇස කියන එක. ඒ එකයි කාය ප්‍රසාධ රූප කියන්නේ. තර පටවියාපොති චොවායෝ වර්ණ ගන්ද රස ෝච්ච සුද්ධාශ්්‍රක කලාපය. තර යට කාය ප්‍රසාධ රූප කියන්නේ නමකට කියන්නේ චක්කු ප්‍රසාධරූපය. ඇසට කියන්නේ. ත චක්කු ප්‍රසාාදරපය කාය ප්‍රසාරපය. ඇැක කියන්න සතරමහ දාතු යි කියන්න සතර ම ධාතු. එන සියල්ල සතර මහධාතුන්ගේ ක්‍රියාවක්. එහනං එහැගේී මයින් කරಡක්. මම කියන හැගී. මගේ කියෙන් හැඟී මයින් කරಡ. උදුරලදන් ක්‍රියාවදකින්. ක್ියಯාව පටංග නාකාරය දකිින්. ක්‍රියාව පටංගන කොතනතිත. ක්‍රියಯාවಪටග නො කර්මෙන්. කර්මයෙන් පටගත ක්‍රිය.තර කර්මයෙන් පටන්ගත්තේ ඇසක ක්‍රියාවදද ඒයි මම කිය නැකිව අයින් කරන්නකෙන් කර්මය නැමති සිත විල්ලෙන් පටන්ගත්තේ සුද්දාාශ්‍රක කලාපී ක්‍රියාවක් පාලනය කරන්නේ අ පෙර සංසාරය සිත පිළියලවෙ චාකාරය සිත පිළියලවෙ චාකාරයයි කරනකට කිව චීවිත ඉන්ද්‍රිය රූප තුර ජීවිත ඉන්ද්‍රී රපය ජීවිත න්ද්‍රිය රූප රූපය කියැන සතරම හදාාතු එතුර පාලනය කරන්නේ සතර මහදහතු එදොර පාලනය වෙනදේ සතර මද පාලනය කරන්නේ සතර මහදහතු පාලනය වනදේ සතර හදාාතුදදර සතර හදහතුන්ගේ ක්‍රියාවක්නේ දර පාලනය කර්මය පාලනය කරන්නේ සතර මහ දාතු ඉගර ගනි ජීවිත ඉදිරියට රූපය එතවට ඒට බලයදුන්නේ සිතහා සිතහැවත් සිතුවිලි. සිත ඇත්ව විච්ච සිතුවි සිතිවිලි වටකිව කර්ම කියර. තොර කර්ම කියන්නේ නාම අනාම රූප දෙගත්තිය. නාම රූප දෙකක් තියන්නේ අදර තේරුන් ගන්න. එත වට හ අර ගෙදර ගහගෙන ඉන්න පොටයකඉන්නේ කවුද. මම පියා. සම්තිම ප්‍රඥප්තියක් ප්‍රඥප්තියක් හෙවත් පනව ගත්තා සතර මහ ධාතයවත් අර සිතු විලේ නාම රූප දෙකට අපේ අම්ම කියල සමුති ලෝකය අම්මා ඇත් සම්මුතිලෝකය සම්මුති ලෝකයේ පියාණ සම්මුති ලෝකයේ ස්වාමිය සම්මුති ලෝකයේ දුව පුතා සහෝදරය පරමාර්ත ලෝකයේ ර දෙයි ඒ නාම රප්ප දෙක හේතු ප්‍රත්තය හටගත්තේ හේතු ප්‍රත්තය හටගත්තේ හේතුගැන මූලධර්ම ප්‍රත්තේ යැන උපකාරධර්ම එන්න නඋපන්ධර්ම නාමරූප දෙකම එක මට අයිතියන්නේ. එක කොයිද තමන්ට අයිතියතින්න. එක කොහමද තමන් ගේ කියන්නේ එක කොහමද මම කියන්නේ එක කොහද මගේ ආත්මය කියන්නේ අම්මා එතාත්ත ස්වාමිය සහෝදරය එපුතා එදුවනි සංසාරය අනන්ත අප්‍ර මාන තමන් මරාගෙන කාල ඇති සත්ව ලෝකයේ සත්ව ලෝකේ ඒ වගේ ඒ සියලු දෙෙන තමංගව මරාගෙන කාලා ඇති සත්ව ලෝකයේදී ඒ සත්ව ලෝකයේ දේ දාටගො ආහාරයක් මිසක් දුවෙක් පුතෙක් දරුවක්කෙන්නේ සමහර සත්ව ඉන්න තමන්ගේ පැටව්ඇදල පටවු මරගෙන එම සත්තු කොලි දෙකල තින ඇ හමස තමනය හැබේඒ සත්ව කරුණාව තියෙන සත්තු ඉන්නවා අවුරුදු ගණනක්ගියත් දැ වලි ඇත්වම එලට කොච්චර වයිසිගත්ේ යාලග දරු සෙන අහසතියන හදුුලගන්නව දරුවන් හැබේ සමහර සත්තුව ඉන්නවා තමන්ගම මරාගෙන කනවා එන මේස භාාවවයටි කොච්චර ආත්මභාවයන් පත්ති ලද ඒතන මොකක්දෙමි මේ සතර මහ එතුේ සත්ව ලෝකෙත් සතර මහදහතුන්ගේ ක්‍රියාවක් තියෙනවා ඒ සතර මහදදාතු ආහරයට ගන්නවා අර තමගේ පියා තර ඒ දෙෙන්න්නට දාව උපදුනුස් බිත්තර ඇතුළි ඕ පැටව්වසයෙන් නො ඉපදිලා එයල් ලව මරාගෙන කනවා දර කනවක් කියන්නේ ආහාරයක් ආහරය කියන සතර මහදතු. ඇලගේ සරීරය සතර මහදහතු. තර මේ ආහාරයෙන් නැමති සතර ම හදදහතු වරගෙන ඇලගේ ශරීරය සතරම හදහතු හදාගන්නවා. එයගේ සිතුවිලි පවත්වන්න අතා සිතු විඩි වලට පැවත්මක් නෑ පැහැදිලිතිය. එනන් චන්දරාගේ ඇතිවෙන්නේ මම කියන හැගීම තුළ තෘෂ්ණාව ඇතිවෙන්නේ. මගේ කියන හැගීම තුළ මට අයිතිී කියන හැගීමත් තුළ ගේ ආාත්මය කියනැහැකිගීම තුළ එනම් තොර අම්ම තාත්ත පුතා ස්වාමිය දරුව වෙච්ච නැති කෙනෙක්ම සත්ව ප්‍රජාවය හොයන්ඩ පාතිුව එක වරක් නෙමි ඕන තරන්කාල් වාරයක් එහෙම වෙන්න පුලුව එන් වෙලා තියෙන එකඇත්ත ඇබේ එදාට අම්ම නෙමී එදට තාත්තත් නෙමී සත්ත ෝක පුදනම පුංචි කාලයේ ඒදියට පුං්චි කාලයක් ඒ විදියට තියනවා එතනින් එහට නෑඒන මෙ තෘෂ්ණාව ලෙඩක්නේ තෘෂ්නාව ගිඩියක් නීද තෘෂ්නාව උලක් නේද එනම් අපි මේ ඇනිල තියෙන උල සදහටම ගලෝල දැන්මත් ඒතුවාලේ සදහටම සනිීපරී. එල්ලිට හැදින එක සදහටම සනීපව වීමම ෘෂ්ණාව සහමුලින් අයින් කොත් ෘෂ්නාව පිරිබඳව වෙනම දේශනයක් කරන්න ඕනේ ෘෂ්නාව ක කියනෙක ම කද්කර දන්නවා රූපතන්නා සබ්දතන්නා ගන්දතන්න රසතන්න පොට්ට අබතන්න අදම්මතන්න. කාමතන්න බවතන්නා විබවතන්න. අතීත වර්තමාන අනාගත වශයෙන් කාලත්තුරය තුළේ ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාත්මික බාහිරවසෙන් එක සි අටක්තියෙනවා. එම් මේ සසිටාකාර ෘෂ්නාාවමතමයි මේ සියලු ලෙඩවලට සියලු දුක්කොලට මුල් සියලු ගෙඩිවලට සියලු උල්වලට මුල් තුෘෂ්නාව කියන කාරණය අන්න තතාගතැන් වහන්ේ පැහැදිි කරනවා. එන මේ පවත්තින හැගේීමම් උදුරල දාන්න. එතකොට උපාධාන රහිතව පිරිණි වෙඩ පුළුව. උපාධාන රහිතව. උපාධන සහිතනම් පිරිණිවීමක් නැහැ උපාධන සහිතන නැවත සසරට වෙටේවී. පදන රහිතන පිරිනිිමෙන නියත වසේ. හොඳයි අදර් ධර්ම දේශනාාව නිමාවට පත් කරනවා දදායකත්තේ ෙල් බ හි පදදිංච නෝම දහනනායක දී නඇතුල පවල සෑමම් දෙනනා විසින් අරමුණනාද දිනට ජන්මතින යේදී ඇතිලි ලා දහනායක තම මෑනියන්ට නිදුක් නිරෝගි සෝපත් භාාවයක්ත් කායික මානසක සැනසේීමත් සසර ගමන නිමා කර ගැනීම මටවස්ශ්‍යේ ධර්ම බෝදධය සාක්තියයක් ලෙබේවා. ඒට සර හතරකට පෙර පාතරින්ෙන් සමගදධ යානන්ද සේපාල න යක දරනීිය යානන්ට. මෙ ධර්ම දානෙන් ජනතවන්න ප න ෝදන් වෙවා න සිංග බണඩ හතා ගේ ප ැතුර പනමින් ේගේ සිර ත්‍රാදී හ ම පින් ෝදන් වෙ හට සසර ගමන ෙටිකර ගැනීමට ධර්මාන සනාය කරන දේශක ෑනන් වහන්සේට නිදුක් නිරෝගී സපදභവල ී ීවන සැල සේවා. මෙම ගෞතම සබුද් ශාසනය තුළ දීම නිවන්න අඔබෝධ කර ගැනීමට මැනවවින් ධර්මය දේශනා කරන බෝධාපත්ී වදාර පූච්චය මී මුරේ දම්මවන්සෙහිමි පස්වාමීන් වහන්සේට නිවන්සුවේ ලැබේවා අප පෞුල්ල සියලුම සහෝදර සහෝදිරියන් ඇතුළ සියලු ලක්වාස සී ජනතාව වර්තමානයේ මොහොන දෙන්නව ගැටලු සාහගත තත්ත්වය විශඳීකායික මානසික සතුට සැනසුම ලැබේවා කියළ ප්‍රාර්ථනා කරනවා ඒ පාර්ථනාවන් ්‍යයාආකාරයේ මිෂ්ට සිද්ධේවා කියනමයි ත්‍රී සාාගත සිතිින්. අනෝදන සිද්ධ කරනවා රැස්කරගත්තනතා ප්‍රමාණ පුුණිය සක්තිීන් ඒ නම් සඳහන් ක නොකල යම් කෙනෙද පින් බල පොරතු මේ උතුම් පුුණ ක්තිී නමෝදන්වුවීමමෙන් සුවපත්තේවා. ඒ සෑම කෙනෙක් තුම් ූනිවෙන් ඉම සැනසවා කියලා. ඉදම් මේේ ඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතිය යි දම්න්නේේ ඥාතිී නං හෝතු සුකිතාා හොන්තුින්. ඔයි දම්මේ ඥාතිී නං හෝතු සුකිතාා හොන්තු ඥාතයෝ. ගත්තන ප්‍රමාණ ප ුණි සත್්‍ය සිරු දෙ ියන්ටත් අන ෝදන් කරන සිරු දෙ ියෝත්මේ පින්. අනු මෝදන් ේවා දෙවියනුතුන්ම් ම නිවනින් ම සැනසෙත්වා කියල දෙවියන්ට පින්දෙමු. ආකාසට්టාජබු මට්ටා දේවානාගා මහිදිිකා පඥන්ත චිරන් රක්කං තුළෝක සාසනං ආකා සට්ටාජබුම් මට්ටා දේවානාගා මහිද්දිික අනු මෝදිිත්තා චරන් රක්කන්තු දේශන ආකා සට්ටාච. සට්ටාජබුම් මට්ටා දේවානාගා ම හිද්දිිකාපුුණ්ඥන්තන් අනු චිරන්රක් අංතුමන් පරන්තී ග්‍රස්කරගත්තරන් ත ප්‍රමාණු පුුණ නිශක්තියෙන් නොබප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතුවාසනාවේවා කියල හිතාගෙන සාදුක්‍යයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදනශීලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝසුකංබල ආයුරාරෝග්‍යය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි භාන සම්පත්ති එමිනාතේ සමිච්චතු සැම දෙනාටම තෙරුවන් සරණයි දේශහයෝ निभा